කුකුළු මස්වල බොහෝ දෙනෙක් ප්‍රිය කරන කොටස චිකන් බ්‍රෙස්ට් ලෙස හඳුන්වන්නට පුළුවන්. පපු ප්‍රදේශයේ වූ එම මස් කොටස ඇමරිකානුවන්ගේ ප්‍රධානම ආහාරයන්. සාමාන්‍යයෙන් එය සෞඛ්‍ය සම්පන්න ලාභදායි ප්‍රෝටීන් වලින් පොහොසත් ආහාරයක් සේ සැලකුවන් මහා පරිමාණ කුකුළු මස් කර්මාන්තය නිසා කුකුළු මස් සෞඛ්‍යට අහිතකර තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි අද වෙළඳ පොලෙන් මිලදී ගන්නා චිකන් බ්‍රෙස්ට් වල ඝනව පිහිටි සුදු පැහැති ඉරි දැක ගන්නට පුළුවන්. සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි එම සුදු පැහැති ඉරි සෑදී තිබෙන්නේ තනිකරම මේදයෙන්. එය කර්මාන්ත ශාලාවල හැදී වැඩෙන කුකුලන්ට වැළඳෙන රෝගයක ලක්ෂණයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. කුකුළු විද්‍යාව පිළිබඳ වූ ජර්නලයේ ප්‍රකාශයට පත් වූ නවතම අධ්‍යයනයකට අනුව නම් මෙම සුදු ඉරි කුකුළු මස්වල ගුණාත්මකභාවයට දැඩි බලපෑමක් ඇති කරනවා. ජලය රඳවා තබා ගැනීමේ හැකියාවට අහිතකර බලපෑමක් ඇතිවීම හොඳම උදාහරණයකි. එම නිසා මස් පදම් කිරීමේදී කුළුබඩු වර්ග ඊට හොඳින් නුරා ගන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර පිසීමේදී මස් සැකිලි රැලි වැටෙන්නට පටන් ගන්නවා. ඉහතදී සඳහන් කරනු ලැබූ එම රෝගය හඳුන්වන්නේ මයෝපති ලෙසයි. මේ දේ ඇතුළට කාන්දු වීම නිසා මාංශ පේශී තන්තු පිරිහීමකට ලක්වෙනවා. අවසාන ප්‍රතිඵලය ලෙස මස්පිඩු පිරිහීමට ලක්වී සිටගෙන සිටීමට පවා නොහැකි තත්ත්වයකට පත්වෙනවා. කුකුළු මස්වල දකින්නට ලැබෙන සුදු පැහැති ඉරෙන් අදහස් කරන්නේ මේ දේ වැඩිපුර තැන්පත් වී ඇති බවයි. එවැනි කුකුළන් සතුව දෙගුණයකටත් වඩා වැඩියෙන් මේ දේ පවතිනවා. එය ශරීර සෞඛ්‍යට ඉතාමත්ම හානිකර බව ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ. මෙම තත්ත්වය බොහෝ විට දැකගන්නට ලැබෙන්නේ කර්මාන්ත ශාලාවල හැදී වැඩෙන සත්වයින් තුළයි. ස්වභාවිකව හැදී වැඩුණු කුකුළන්ගේ මස් වෙළඳ පොලේ දැකගන්නට බැහැ. එය ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කරුණක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු ලැබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.